ආඩුවට කියන්නේ මේ ගැන විශේෂෙන් බවන්න ආණ්ඩුව ඕන තරන් ගැත් ගහතිීනවා ගහ ගහන ගැට්ටක රිවස් කල්ල තිබෙනවා එනිසා නතාවගේ පැත්තෙන් මේ ගහන ගැසට එකත් රිවස් කරන දවසක් ඒ කියර තමයි අපි ශවාස කරන්න. මේ හැම එකක්ම සාමාන්‍ය ජනතාවට තමයි අදාලවෙන්. පෞග දවසල අපි දැක්කනේ අරගල භූමියයට රැස්සුනේ කෞද කියනක මේ රටේ සාමාන්‍ය ජනතාව මධ්‍යම පන්තිය සියලුම ජනකොට අස්සල්ට මේ ආදාලා. ඒකම ග දිගටම ව පිහිටින්නේි. ජනතාවට සහන සලස නොමිසක් ජනතාවට මේ බරපටවල ඒ විරුද්දුව ආණ්ඩුවට විරෝධය පානක වලක්වන්න මර්ධනයගේෙනනක නේ කළ යුතු දවේ ජනතාව ජවත් කරන්න පුරුවන් ක්‍රියාමාර්ගනකයි එක කලේ නමුත් ආන්ඩුව බලන්නේ ඒකක්ත් නෙවෙයි මැතිමිකං වැඩි කරෙන ආණ්ඩුවේ පැත්ම කොම රකගන්න ක කියනක විතරයි ආ්ඩුව තාමාමත් කල්පනා කරන්න ම හිතන්න ආදාපි විශේෂයේ දේශපාන පක්ෂයක් හැටියට. සමගි ජනලවේගේ මේ දවස්සලපේ නායකතුමා ආසන බලමණ්ඩලවලට සහභාගි වෙනෝ.ඒ හැම හෙකටම අති විශාල ජනකායක් සහභාගෙන හැටිය අපි දකිනවා. තැන් දින දෙහෙකට ඉස්සෙල්ල බ්ඩාරගමාසනේ මෙතුමා සංවිධානය කරපුට සීමෙන් සාලාහවල් ඉඩ මදිවෙලා පුටු මදිවෙල ජනතාව පිරීතරී යනතත්වයක් තමයි දකින තියෙන. ඒකෙන් පෙන්නන්නේ ජනතාවට ජීවත්වීමට අමාරුයි වෙනසකට මුල පුරන්න ජනතාව සූද න කියෙනෙක තමයි. ඇපු . ඇසේ අපි කිය මේක ජනරක් නැති ආන්ඩුවක් දැ විකෘති ච ජනවර ක් තින. එක ස ති තරක ල ජ පති නෙක් පත් ති වෙනවා. අ ග ත්‍ය ව ුත් දි පත්ති ති වෙනවා. අර හිටපු ඇමති මන්ලේම ජනතාව විරෝධය පාපු කණ්ඩායම ආපහ විල්ලා ආන්ඩුවක් ගෙනනියනවා. ඇති මේ ෑැ. කට හින්තිබෙන් පනිසාම මේ විකෘති ජනමතයක්. හොඳම දේතමයි ජනතාවට අවශ්‍ය පාලනයක් ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දෙක හ ඇත්තවසේ වා නීමිත වෙලාවට පැවැත්වීම රජයේ වගකීමක් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලගනී කිරීමක් වෙනවා ඒවා නො පැවැත්වීම මාරා. එනිසා අපි කියන්නේ ජනමතිය දැනගැනීමටත් එක් ආ්ඩුවට ැතිවරණකට යන්න කිය පලාා පාල ැතිරන ලබවුද අනිවාරෙන් පැත් ී තිබි. ඉතින් අපි හිතනවා ජනතාවට මේ තියන පීඩනයත් එක්ක ජනතාවත් බලාපොරොත් වෙනවා යම්බෙනසක්. මේ වෙලාවෙන මංහිතන්නේ කිසි කෙනෙකුට එවැනි උත්තරවලට එකපාට පිළිතුර දෙන්න පුළුවන්ගේේ කියලා. මකට ඒ තරමටම රට කවදදාම ැති ත්තකට අදදාලති වෙනවා. වංකොලොත් ටක්නයද මේ රට ඒතියෙන්. එනිසා මේ දූෂණය වංචාව නිසා හොරකං නිසා මහජන දේපොල ගසාකෑම නිසා. මේ තත්තේ ඇති ලති වෙන. ඇතවස්ේ එවැනි තත්ත්වකට රට ඇදදාපු ආර්ථික ගාතකීන්ට නි පිවරක් ගත යුතු තිබෙනවා ඒ හොරගන්ගරම සල්ල ආපහ නතාවට ලබාදීමේ ක්‍රමේද ඇැති කරන්න තිබෙනවා විසාල කැපවීම කරන්න වෙන කවුරාවත්. එඒ නිසා කැපවීම කරන්නත් ඒ සඳහා සුදුසුම කණ්ඩායවා. විශේෂම ආර්ථිකය හදන්න පුළුවන් සුවිශේෂම කණඩායම ඉන්නත් සගි ජනලවේගත් එක්ක ඒන එක අද රටම දකිනවා. එනිසා අපිට වැඩ පිරි වෙලක් තින ර්ථිකවැඩ පි වෙලක්ති නවා අපි ඒවා ක්‍රියත්මක් කරන්න බලාපොරොත්වෙනවා ජනවරමක් තුරි ලේසි වැඩක් නෙවෙේ කාට වුනත්මක එකම අපි කියන්න ආණ්ඩුට අපි දිගින් දිගත මේ බලපෑම කරන්න ඕන ජනත නැගිතීමකුත්තයි මේවා හරියට සිද්ධන වනොත් අප දැකන්නේ පහුගේ කාලේ කිසිම ආර්ථික ප්‍රශ්යක් නය රට ඕන තරන් ොඩල්තියන අපට නයග වෙන ප්‍රශ්නයක් නෙමයි ඕගන තරන් සල්ලිතී නො මේ ආණඩුවට එහෙම පම්පෝරි කතා කියකී හිටිය බංකොත් නකමවරුවත්දන්නන්නේ. අඩුගාන පාලිමේන්තුවටවත් හරිදේවල් ලබාදුූනිනෑ මේ ආර්ථික ඝාතකව කීප දෙ න ාවසි. මෙහෙම තත්ත්යක් ලංකාවේ කවදාවත් අපි දැකර නැහැ. කවදාවත් නැති තත්වයකට මේ රට ඉතාමත් අවාසනාවන්ත තත්ත්යකට මේ පාලනය විසින් ඇදදාලා තිබෙනවා යැි පාර්ලිමේන්තුල තින් පිටතත් මේ දැඩි ලෙස විවේචනයට ලක්කරනවා අයි වගේ මේවා න අතර ක ුතු බවට ආණ්ඩුවට දිගින් දිටම කරුණු පැදිලි කරනවා අපි ඉදිරිීී බලාාපුරොත්වෙනවා මේ ජනතාවට තියෙන අමාරුකං එ ජනත විරෝධය ආණ්ඩුවට මර්ධනයෙන් කවදාවත් මංහිතානය අතර කරන්න පුුවන් කියර. පෞුගේ කාලෙත් එක ජනතතා විසින් පෙන්නවා. ආණ්ඩුවේ මර්ධනය අිබව ජනතාව හණ් මත්තු වෙන.